Enjoy 1% merchant commission when you accept Lankapay cards. Contact these banks today. ඉතින් ආගමික සිද්ධාස්ථාන වල ධනේ රජයට කියන සිරස්තලෙන් යුතුව තමයි මේ තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් උන්වහන්සේ කියන්නේ බෞද්ධ අබෞද්ධ සිද්ධාස්ථාන වල විශාල වශයෙන් ධනය තියෙනවා, විශාල වශයෙන් ධන සම්පත් තිබෙනවා. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගමික වශයෙන් ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා, මහත් ධන සම්භාරයක් තියෙනවා. ඉතින් මේ ධන සම්භාරයේ තියෙන ආගමික ස්ථාන වලින් මහා භාණ්ඩාගාරයට යම් පරිත්‍යාගයක් ඉදිරිපත් කළොත් යම් පරිත්‍යාගයක් පිරිනැමුණොත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්නට යම් ප්‍රමාණයක පිළිසරණක් ලැබෙයි කියන විශ්වාසය උන්වහන්සේලා සතුව තිබෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම රත්රන් වැනි සම්පත් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කිරීම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්නට යම් පමණකට ශක්තියක් ලැබෙයි කියලා තමයි සඳහන් කර සිටින්නේ. ඉතින් උන්වහන්සේගේ යෝජනාව ඉතාමත් ප්‍රගතිශීලී යෝජනාවක් විදිහට තමයි නිරීක්ෂණය වෙන්නේ. ඉතින් 2007 වර්ෂයේදී තායිලන්තයේ මේ වගේම ආර්ථික අර්බුදයක් ඇති වුණා. ඉතින් තායිලන්තයේ ඔබ ගිහින් තිබෙනවා නම්, එහෙම නැත්නම් මාධ්‍ය ඔස්සේ හෝ ඔබ දැක තිබෙනවා නම්, රත්තරන් පාට බුදු පිළිම, රත්තරන් ඇලවූ පූජනීය ස්ථාන හරියට තියෙනවා. මේ පන්සල්වල රත්තරන් හරියට තිබ්බා. ඉතින් මේ පන්සල්වල රත්තරන් තොග පිටින් ඔවුන් මහා භාණ්ඩාගාරයට ලබා දුන්නා. ජනතාව ගිහිල්ලා තමන්ගේ කාරිකාවේ තියෙන බුද්ධ, එහෙම නැත්නම් වළල්ල, කරාබුව ගිහිල්ලා පන්සලට පූජ කරා. පන්සල ඒක වගෙනල්ලා මහා භාණ්ඩාගාරයට ලබා දුන්නා. හැබැයි ඉතින් ඒ தත්ත්වය මෙහි කරන්නට පුළුවන්ද කියන එක විමසා බලන්නට ඕනේ. කිසිසේත්ම එහි සිටින පාලකයන්, එහි සිටපු දේශපාලඥයන් මේ මහා ධනස්කන්ධය හොරා කන්නට උත්සාහ දරුවේ නැහැ. ඒවා යටිමඩි ගහන්නට සාදරුවේ නැ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ඒ බෞද්ධ නායකයන් ලබා දුන් පරිත්‍යාගයන් ඉතාමත් උනන්දු වෙන්න යුතුව, ඉතාමත් අවංකව කටයුතු කළා. ඉතින් මුලින්ම විශ්වාසය ගොඩ නගා තිබුණොත් සමහර විට පන්සල්වල තියෙනවා යයි කියන, පල්ලිවල තියෙනවා යයි කියන, කෝවිල්වල තියෙනවා යයි කියන ජනතාවම පූජා කරන ලද රුපියල් සත, ඩොලර්, ඊට පස්සේ රත්තරන් වගේ දේවල්, ඉතාමත් වටිනා දේවල් ඔවුන් මහා භාණ්ඩාගාරයට ලබා දෙන්නට පැකිලෙන එකක් නැහැ. හැබැයි විශ්වාසං පරමඤ්ඤාති කියලා තමයි, විශ්වාසය පරම නෑ කියලා තමයි තථාගතයන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක බිඳ වැටීම තමයි අද අපට තිබෙන්නා වූ ප්‍රධානම ප්‍රශ්න බවට පත් වෙලා තිබෙන්නේ.